වල්කම් ට ජගත් ෆිට්නස් චැනල්. ඉතින් අලුත් විඩියෝ කරගෙන අදත්තාව. ඉතින් හැමදාම වෙනස්ම දෙයක් අලුත්ම කරන්න මිතර උත්සාහ කරනවා. ඉතින් හරිදේ හරියටම කියලා දෙන කම චැනල් එකක්. ඔය හරියට වෙන්නේ මොනවද? ස්ටෙරොයිඩ් මේ හැමදේම කතා කරන කම චැනල් ලංකාවේ. රයිට්. අදමම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන දෙයක් තමයි තයිරොයිඩ්. මේ තයිරොයිඩ් එක අපි කන්ට්‍රෝල් කරන්න ඕනේ. මොකද මේ තයිරොයිඩ් එක නිසා තමයි අපේ මේ ගොඩක්ම ඔයා හිතන්නේ අපේ හෝමෝන් අන්බැලන්ස් වෙන. ඉතින් ඔයා දන්නවා අපි කටින් ෆේස් එකක් යනකොට දැන් කම්පිටිෂන් කටින් ෆේස් එකක් යනකොට අපි තයිරොයිඩ් එක බැලන්ස් කරමු. මොකද අපි ඉන්සියුලින් රෙසිස්ටන්ට්. ඉතින් තයිරොක්සින් අපි බැලන්ස් කරන්න ඕනේ. ඉතින් ඔයාගේ හරි weight loss එකක් කරලා හොඳ fat burn එකක් එක්ක හොඳ ෆිනිෂින් එකක්. ඒ කියන්නේ කන්ඩිෂන් එකක්. කන්ඩිෂන් නෑ කියන්නේ ඇඟ ඩ්‍රයි කරන ගැනීම. කන්ඩිෂන් නෑ කියන්නේ හොඳ ෆුල් ෆිල් මසල් එක ඔයාගේ ෂේප් එක ගන්න එක. මොකද ගොඩක්ම වේලලා ඔයාගේ ඩ්‍රයි කරලා ස්කින් එක එහෙම ගන්න එකක් නෙවෙයි. මේ ෆිට්නස් වල බොඩි බිල්ඩින් වල තියෙන ඔයාගේ මසල් එක ෆුලිනස් එකත් එක්ක තමයි ඔයා කම්පිටිෂන් එක ෆිටින්. ඒ වගේම තමයි ෆීමේල්ලා කොච්චර ට්‍රයි කරනත් ෆැට් එක ඩ්‍රොප් වෙන්නේ නෑ සමහරුන්ගේ. ඉතින් ගොඩක් හේතුව තමයි මේ තයිරොක්සින් ඉෂුව තියෙන. මේ තයිරොයිඩ් ගලකෙන් තමයි ඔයාගේ මේ හෝමෝන් ගොඩක්ම බැලන්ස් කරගන්නේ. ඉතින් ඒ හින්දා මේ තයිරොයිඩ් ගැන අපි අද කතා කරමු. යන් අපේ ටොපික් එකට තයිරොයිඩ් වල තියෙන සිම්ටම්ස් 12ක්. මේ තයිරොයිඩ් වල ඔයාගේ තයිරොයිඩ් කියන්නේ හයිපර්ට්‍රොසෝඩියම් කියන තත්ත්වයට ආවහම අපි කොහොමද දැනගන්නේ? එහෙම වුණොත් අපිට මොනවද අපේ ඇඟෙන් වෙන රෙස්පොන්ස්, අපේ ඇඟෙන් වෙන්නේ මොනවද? මේ දේවල් ගැන තමයි මේකෙන් කතා කරන්නේ. අපි අපේ වීඩියෝ එකට තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකෙන් වදන මේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකෙන් හරියට තයිරොයිඩ් හෝමෝන් රිලීස් කරේ නැත්නම් නිපදුවේ නැත්නම් අපි ඒකට තමයි කියන්නේ අන්ඩර් ඇක්ටිව් තයිරොයිඩ් කියලා. ඉතින් මේ අන්ඩර් ඇක්ටිව් තයිරොයිඩ් කියලා කෝල් කරන්නේ අපි ඒකට තමයි අපි කියන්නේ හයිපොත්‍රොඩිසියම් කියලා කියන්නේ. ඉතින් ඒකට තමයි මම යටින් වඩ වචනේ දානවා. ඉතින් රයිට්. මේක ගොඩක් වෙන්නේ ඔයාගේ ටයර්ඩ්නස් වෙනවා, ඔයාගේ weight එක ගේනවා, ඔයාගේ voice change වෙනවා, skin ඔයාගේ dry skin, ඒ වගේ ගොඩක් දේවල් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ age එක අනුව ඔයාගේ sexual performance ඒවත් upside down වෙනවා. Mostly කියන්නේ male ෆීමේල් දෙකලොන්ට මේ ෆීමේල්ස් වල මේ ගොඩක් තයිරොයිඩ් ඉෂුව එක තියෙන ඉතින් ෆැට් එක බර්න් කරන කොච්චර වර්කවුට් වල වර්කවුට් කරාට තේරුමන්නේ නැහැ. සමහර කට වාගේ තයිරොයිඩ් එක බැලන්ස් නැත්ේ තියෙන එකින්ද මගේ පොඩි එක්සැම්පල් එකක් නේ. මගේ මේ ක්ලයන්ට්ස් කෙනෙකුට සේම් ඉෂුව එක ඊට පස්සේ චෙක් කරාම ડોක්ටර් කෙල්ලෙමක වාගේ තයිරොයිඩ් එක ඉෂුව එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒකල ඉන්සියුලින් රෙසිස්ටන්ට් එකකට අපි යනවා. ඉතින් ඒක තමයි පැටර්න් එක. ඉතින් රයිට්. අපි බලමු වෝනින් සයින් එකක් දෙනවා හයිපොතයිරොයිඩිසම්. ඉතින් තයිරොයිඩ් වල තියෙන අපි සයින් 12ක් ගැන අපි අද කතා. මම පිකචර් එකක් දාලා තිනවා ඉෆෙක්ට් ඔන් ද බොඩි හයිපොතයිරොයිඩිසම්. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේකේ පිච්චර් එකේ ඔයගොල්ලෝ පෙන්නලා තියෙනවා මේකේ හෙයා ලුස් එක, ඊට පස්සේ ෆීලිං කූල්ඩ් එකේ මේ ගොඩක් දේවල් තියෙනවා. ෆතීක්, ෆැට් ගේන්, ඉතින් මේක ගොඩක් දේවල් වෙනවා මෙන්න මේ තයිරොයිඩ් එක අන්බැලන්ස් වුනොත්. රයිට්. ෆතීක් කියන්නේ කම්මැලිකම. මේ තයිරොයිඩ් එක ඔයාගේ අන්බැලන්ස් වුනොත් ඔයාගේ කියන්නේ තෙහෙට්ටු ගතිය. ඒ කියන්නේ හයිපොතයිරොයිඩිසම් එකක් වෙච්ච ගමන් ඔයාගේ වෙන්නේ ඒක පොදු ලක්ෂණයක් තමයි. ඔයාට තෙහෙට්ටු ඔයා පොඩි දෙයක් කරවම ඔයාට මහන්සි වෙනවා. ඒ වගේම තමයි ඔයා කොච්චර නිදාගත්තත් මොන දේ වුණත් ඒත් ඔයාට ඔයාගේ ඇඟට හරි මහන්සි. ඉතින් ඒ හින්දා මේක ගොඩක් ඔයාගේ තයිරොයිඩ් ඉෂුව එකක් හින්දා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තයිරොයිඩ් හින්දා ඔයාගේ හෝමෝන් අන්බැලන්ස් හින්දා ඔයාගේ ශරීරයේ බර වැඩි වෙන්න පුළුවන්. ආහාර ගැනීම, මේදේ සීනි පරිවෘද්ධ මේ දේවල් හරියට වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාගේ තයිරොයිඩ් හෝමෝන් අඩු මට්ටමක තියෙනවා ඔයාගේ අපි කියනවා ශරීර ස්කන්ධේ බර BMI එකුණත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තයිරොයිඩ් එකක් ප්‍රශ්නයක් වුණොත්, බන් බැලන්ස් වුණොත් එතන දෙවෙනි ප්‍රශ්නේ ඔයාට weight gaining එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තයිරොයිඩ් කියන දේ ගොඩක්ම වැදගත් වෙනවා ඔයා fat burning process එකක් කරන කෙනෙකුට හෝ fitness පිළිබඳව ඔයා උනන්දුවක් දක්වන කෙනෙකුට. ඒක ගැන නිතරම අවධානයක් යොමු. ඒ වගේම තමයි තයිරොයිඩ් වල අන්බැලන්ස් වුණොත් ඔයාගේ muscle sore එක, joint pain, ඒ කියන්නේ headache වෙනවා, ඔයාට pain එක, ඔයාට swelling joints, ඉතින් මේ වගේ දේවල් ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ weakness එක. ඉතින් තයිරොයිඩ් වල ආබාධයක් වුණොත් ඔයාට කියන arthritis වෙන්න තියෙන සම්භාවිතාවයක් වුණත් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේක ගැන නිතරම හොඳ අවධානයක් වෙන්න ඕන. ඉතින් මේ දේවල් තමු නිතරම මේ වගේ දේවල් පාලනය කරන්න පුළුවන් මිනිසුන්ට. ඉතින් ඒ හින්දා ඒ ගැන අවධානයක් කරන්න. ඊට පස්සේ තමයි ඔයාගේ mood එක and memory change එක. ඉතින් ඔයාගේ depress එක, ඔයාගේ function, ඊට පස්සේ low mood එක, ඉතින් ඔයාගේ සමහර දේවල් slow වාගේ යමක් කල්පනා කර පොඩක් පරක් වෙනවා. ඉතින් ප්‍රමාද වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මොළයට තයිරොයිඩ් හෝමෝන නිවැරදි විදියට යන්නේ නැති වුනහම තමයි මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් හින්දා තයිරොයිඩ් හෝමෝන අඩු මට්ටම තිරනවා ඔයා මොළයේ ව්‍යුහකාරී ක්‍රියාවලිය හිටන් පොඩක් වෙනස් වෙන්න බලනවා. දැන් feeling cool කියන ඉතින් මේ වගේ දෙයක් වුනහම ඔයාගේ පරිවෘත්ති වේගය වාට වෙනස් වෙන. ඒ කියන්නේ ඔයාගේ digesting එක ඔයාගේ ඇඟේ අපේ තියෙන උෂ්ණත්වය තියෙන මේ උෂ්ණත්වය වෙනස් වෙන. ඉතින් සමහරව ඉන්නවා ඒ කියන්නේ ඔයාට heat එක තුනත් එයාට එක cool වගේ. ඒ කියන්නේ ඉතින් ඒ heat ලක් දැනෙනවා ඔයාට කොච්චර රස්නේ වුණත්. ඉතින් ඒ හින්දා ඒකට සාමාන්‍යයෙන් ඔයාගේට තයිරොයිඩ් එක ඉෂුව එකක් තියෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් හිතන්න අපි ටෙම්පරචර් රස්නේ තිබුණත් ගොඩක් කට්ටිය රස්නේ දෙනොත් ඒක අනේ ඒ කෙනාට ඒක රස්නේ දැනින්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ යාට යම් කිසි තයිරොයිඩ් ඉෂුව එකක් තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් වුණොත් ඔයා ආහාර දිරවෙන එක මන්දගාමි වෙන. ඒ කියන්නේ slow digest එකක් වෙන. ඉතින් මේ slow digest එකක් වුණාම ඔයාගේ හේතුව තමයි ඔයාගේ මේ තයිරොයිඩ් එක හරියට වැඩ කරන්නේ නැති හින්දා. ඉතින් මේකෙදි ඔයාගේ බඩවැල් චලනයේ ආමාශය කුඩාන්තර මේ වගේ ගොඩක් දේවල් වලට තියෙන ක්‍රියාකාරීව ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාගේ හොඳ digest එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා physical
ෆිසිකලි ෆිට්නස් එකක් ඕ කම් දැන් කරන කෙනෙක් මේල් ෆීමේල් ඕනකොට තයිරොයිඩ් කියන දේ ගැන ලොකු අවධානයක් යොමු කරනවා මොස්ට්ලි කම්පිටිෂන් වලට යන කෙනෙක් නම් තයිරොයිඩ් ලාස්ට් බුක් අපි ස්ටේජ් ලයික් 12 10 weeks with the thyroid balance කරන අපි insulin resistant එකක් ගෙනිනවා I think සමහරකට අපි blood check කරනවා I think මේ වගේ දේවල් කරනවා I think ඒ හින්දා thyroid ගැන දේ ගොඩක් වැදගත් ඔයා professional player කෙනෙක් නම් professional ඉස්සරහට යන්න උනන්දු වෙන කෙනෙක් නම් කියන්නේ high cholesterol මොකද අක්මාවෙන් අපේ හරි ගැස්සෙන cholesterol වැඩි කියන්නේ අතිරික්තයක් අපි කරන්නේ අපිට ඇඟට ඕන ප්‍රමාණය තියෙන අතිරික්තයක් අපි thyroid එක කරා burn කරනවා කියන්නේ thyroid කියන hormone එක ගොඩක්ම වැදගත් වෙනවා I think ඒ ක්‍රියාවලියට ඉතින් ඒකෙදි අපේ රුධිරයේ තියෙන cholesterol මට්ටම ඒ කියන්නේ වැඩි වෙන්න පුළුවන් ඔයාගේ මේ thyroid වල හරියට ප්‍රමාණවත් මට්ටමක තිබුණේ නැත්තම් slow heart rate එකක් වෙන්න පුළුවන් slow heart rate එකක් කියන්නේ ඔයාගේ blood pressure එක ඔයාගේ ඒ වගේම තමයි heart rhythm එක වෙනස් වෙන්න පුළුවන් loose එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔයා කොණ්ඩේ යන්න පුළුවන් ඔයා ice bro legs වල කියන body parts වල ඉතින් එයා loose එකක් වෙන්න පුළුවන් මේ hormone unbalance එකක් වුණා හදක්ම ඊටම ඔයාගේ වේලුණු නිකන් කැඩෙන සුළු ඒ වගේම රළු හිසකෙස් වගේ දේවල් වෙන්න පුළුවන් ඒ වගේ තමයි නියපොතු වර්ධනය අඩු වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ වගේ ගොඩක් දේවල් එනවා ඒ කියන්නේ හේතුව තමයි ඔයාගේ මේ හරියට hormone process එකක් වෙන්නේ නැති නිසා ඉතින් ඒ හින්දා මේ thyroid කියන්නේ ගොඩක්ම ප්‍රධාන දෙයක් අපි ගොඩක් අපි දැන් කාය වර්ධනය කරනකොට හෝ fitness වල අපි ගොඩක්ම හොයන්නේ supplement protein BCAA creatine මේ දේවල් විශේෂ protein food carbs fat ඉතින් ඊට වඩා ලොකු දෙයක් වෙනවා මේ අපේ hormone balance එක අපි කියන්නේ competition කරනවා cycle කරනවා කිසිම දෙයක් දන්නේ නැතු මේ වෙද්දී hormone unbalance එකක් එන්න පුළුවන් ඒක අද වෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක වාර ඉස්සරහට වෙන්න පුළුවන් ඉතින් ඒ හින්දා thyroid කියන දේ ගොඩක් වැදගත් වෙනවා අපේ මේ lifestyle එකට ඉස්සරහට ඔයාගේ මේ internally හොඳ process එකක් වෙන්න female කෙනෙක් ගත්තොත් female කෙනෙක්ගේ හරියට thyroid balance උන් නැත්තම් කියන්නේ hormone හරියට මෙන්න නැත්තම් ඔයාලා දන්නවා පිරිමි ගැහණු කෙනෙක්ගේ ඔසප් වීමේ cycle එක ඒ වගේම තමයි ඒගොල්ලෝගේ සම්පූර්ණම process එක internally process එක වෙනස් වෙන්න පුළුවන් ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙන කියන්නේ ඒක මොකද පරීක්ෂණ වලින් හොයාගත්ත දෙයක් තමයි මේ දේවල් ඒක අපි කියනවා ඔසප් චක්‍ර පරීක්ෂණ සංගමය කියලා ඉතින් ඒගොල්ලෝ විසින් කරපු පරීක්ෂණවලදී ගොඩක් ඒගොල්ලෝගේ වැඩිම percentage එකක් තියෙන මේ ප්‍රශ්න තියෙන්නේ thyroxin කියන්නේ thyroid වල ප්‍රශ්නයක් තියෙන කට ඉතින් right මේක තමයි මේ thyroid වලින් තියෙන ප්‍රශ්න මේක නැති කරන ගොඩක් අපි ඔයාට ඉස්සෙල්ලා මේක ડોක්ටර් කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන් ඔයාලේ hormone level කොහොමද කියලා normal කෙනෙක්ගේ ඔය fat කෙනෙක්ගේ මහත කෙනෙක්ගේ weight reduce කරන plan එකක් තියෙනවා ඊට පස්සේ thyroid support use කරන්න පුළුවන් thyroid එක improve වෙන්න iodine තියෙන salt use කරන්න පුළුවන් ඉතින් මේවෙන් ඔයාට මේක මේ වගේ දේවල් නොවෙන්න balance කරන්න පුළුවන් ඉතින් ඔයාගේ වගේ දේවල් ප්‍රශ්න තියෙනවා ડોක්ටර් කෙනෙක් through ඔයාට පුළුවන් ඒකට අවශ්‍ය medication අරගන්න competition කරන කෙනෙක් නම් ඔයාගේ coach දන්නවා කොහොමද ඔයාගේ competition last prep එකේදී last 10 weeks වලදී කොහොමද ඔයාගේ insulin resistant කරලා ඔයාගේ මේ thyroxin කොහොමද balance කරලා ඔයාගේ හොඳ finishing structure එකක් දෙන්න කියලා ඉතින් ඕ ඔයා weight drop කරන කෙනෙක් නම් ඔයා fat burning කරලා ඔයාගේ goal එකට එන්න ඕන නම් right ඒක ඔයාගේ coach දන්නවා කොහොමද කරන්න කියලා right මේ වගේ හරි විදිහට training කරන්න ඕන නම් හරියට ඔයාට හොඳ process එක training කරන්න ඕන නම් high standard level එකකට ඔයාට පුළුවන් මගේ online coaching plan එකට join වෙන්න මම විශේෂ app එකක් through ඔයාට හැමදේම සම්පූර්ණම complete full progress එකක් කරනවා ඒ වගේම තමයි ඔයාට check in plan එකක් කරනවා every week එක check in කරනවා ඉතින් මේ වගේ හොඳ process එකක් වල ඔයාට train කරන්න පුළුවන් ඔයාට එකතු වෙන්න පුළුවන් මගේ online coaching platform එකට ඉතින් මගේ එකේ තියෙනවා natural training කරන්න පුළුවන් ඔයාට competition වලට practice training කරන්න පුළුවන් ඉතින් guys මම හිතනවා ඔකට video එක තේරෙන්නේ නැති ඉතින් මේ video එකේ මම කතා කරේ basic දේවල් ටික coach කෙනෙක් හැටියට ඔයා trainer කෙනෙක් හැටියට ඔයා නැත්නම් athlete කෙනෙක් වට පොඩි knowledge එකක් ගන්න පුළුවන් ඔය fitness fat ගැන කරන කෙනෙක් නවට පොඩි knowledge එකක් ගන්න පුළුවන් MBBS level එක doctor කෙනෙක් නෙවෙයි මම ඒනවට generally අපි දැනගන්න ඕන coach කෙනෙක් හැටියට ඒ දේවල් ටිකක් තමයි මම ඔයාලට මේ video එකේ කරේ ඉතින් guys thank you so much මම ඔයාලට තවත් අලුත් video එකක් ඊළඟ Friday තෝරන්න බලන්න පුළුවන් ඉතින් guys stay on tune Thank you so much. අමතක කරන්න එපා. ජගත් ෆිට්නස් channel මේකත් එකතු වෙලා ඉන්න. හැමදේම හරියටම කියලා දෙන channel එකක්.